පින්නතුනි යම් කිසි කෙනෙක් මෛත්‍රී සිත වඩනවා නම් එයාට මෙලව ලැබෙන ආනිසංස 10ක් තියෙනවා. පරලොවට එක ආනිසංසයයි මෙත්තානිසංස සූත්‍රයේ ආනිසංස 11ක් විස්තර වෙනවා. එයින් 10ක් ditta dhamma vedana. ඒ කියන්නේ මේ ජීවිතේම ලැබෙනවා. අවසානෙක මරණින් මත්තේ පරලොව බ්‍රහමලෝක උපදිනවා කියන එක පරලොවට. පළවෙනි ආනිසංසය තමයි සුඛං සූපති සැපසී සාන්ත නින්දකට වැටෙනවා. දැන් ඔබ බලන්න බොහෝ දිනකට මොනවා තිබුණා සමහරුන්ට සල්ලි තියෙන්න පුළුවන්, ගෙවල් දොරවල් යාන වාහන හම්බ කරපු දේවල් ව්‍යාපාර ඒ මොනවා තිබුණත් හිතේ සැනසීමක් නැහැ තරහව ද්වේෂය කීර්තිය නිසා. නිදාගන්න මොන තරම් සුව පහසු ඇඳක් වායු සමීකරණය කරපු කාමර වටිනාම මෙට්ට හොඳ සුව පහසු ඇතිරිලි මොන තරම් ලස්සනට නිදන කාමරේ හදාගෙන හිටියත් ඇඳට වැටුණාට නිින්ද යන්නේ සමහරුන්ට. රැලි වෙනකන් හිතට වද දෙනවා. තරහව කේන්තිය වෛරය බලවත් වෙලා බලවත් වෙලා සමහරලාට ඇඳේ හාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා තරහින් කේන්තියෙන් පුපුරනවා. සමහරට වාඩි වෙලා කල්පනා කරනවා ආයි වතුර එකක් බීලා නිදාගෙන සමහරු රැයට ආයි නැගිටලා ගිහින් පුටුවක වාඩි වෙනවා නිින්ද යන්නේ නැණි කියලා මානසිකව විශාල පීඩනයක් සැප නිින්දක් නැති නිසා බොහෝ දෙනෙක් විඳවනවා. පින්නතුනි නිින්ද කියන්නේ මිනිස්සෙකගේ ජීවිතයට අවශ්‍ය දෙයක්. සාමාන්‍යයෙන් වෛද්‍යවරු පවා මේ කායික නිරෝගී භාවයේ පිණිස පැය 6ක් 7ක් නිදා ගන්න කියලා වෛද්‍යවරු පවා උපදෙස් දෙනවා. සාමාන්‍ය කෙනෙකුට සැප නිින්දක් ලැබෙනකොට කයට තියෙන වෙහෙස සංසිඳෙන්න නම් පසුදා ප්‍රබෝධමත්ව දවසේ වැඩ කටයුතු සිදු කරන්න නම් සැප නිින්දක් අවශ්‍යයි. ඒ සැප නිින්ද ලැබෙන්නේ නිදා ගන්න මෙට්ට නිසාවත් කාමරය නිසාවත් පුරෝණ ඇතිරිලි නිසාවත් නෙමෙයි. ඔබේ හිතේ තියෙන සංසිඳීම මෛත්‍රිය හිතේ සැහැල්ලුව සැප නිින්දට උපකාර කරනවා. ඒ නිසා පළවෙනිම දේ තමයි ඔබට සැපසේ නිදා ගන්න අවශ්‍ය නම් මෛත්‍රී සිත දියුණු කර. සමාලාට ඔබ නිදාගන්නේ පැදුරක වෙන්න පුළුවන්, එලි මහනක සීතලක වෙන්න පුළුවන්, ගහක් යට වෙන්න පුළුවන්. හැබැයි සැපසේ නිින්ද යනවා මෛත්‍රී සහගත හිතක් ඇති කෙනාට. දෙවනි කාරණේ දෙවනි ආනිසංසය තමයි සුඛං පටිභුඤ්ජති, ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා මෛත්‍රී සහගත හිතක් දියුණු කරගත් කෙනා. නැගිටිනකොට ප්‍රබෝධමත් ගතිය, ඇඟට වෙහෙසක් අමාරුවක් නැහැ. දැන් ඔබ හොඳට ඔබේ අත්දැකීම් දිහා ඔබ ආපස්සට බලන මේ බණහන අතරතුර ඔබම නුවණින් විමසලා හිතන්න ඔබේ ජීවිතයේ ඔබට තියෙන අත්දැකීම්. සමහර දවස්වලට හිත සැහැල්ලුවේ සමහර බුදුන් ඇඳලා පිරිත් ටිකක් කියලා බුදු ගුණ සිහි කළ සමහරු නිදා ගන්නකම් නිින්ද යනකම් මෛත්‍රිය වඩනවා. අන්න එහෙම නිින්ද ගියාට පස්සේ බොහොම සැපසේ සැපවත් නිින්දකට වැටෙනවා. පසෝදා ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා. හැබැයි සමහර වෙලාවට හිත විසිරීලා හිත කලබලයි සැප නිින්දක් නැහැ. උදේ නැගිටිනකොට ගහලා ඇතෑරියා වගේ අතපය රිදෙනවා, මේ අස්ති වේදනාවක් ඇති වෙනවා, නැගිට ගන්න බෑ කලන්තේ වගේ ඇවිදින්න පණ නැහැ. සමහරු නැගිට්ටට පස්සේ පැය භාගයක් විතර මූණ කට බෝදලා තේ එකක් බීලා වාඩි වෙලා ඒ කොච්චර සමහර වෙලාවට නැගිටලා බොහෝ වෙලාවක් යනකම් ඇඟට පණ නැහැ, අතපය රිදෙනවා. ප්‍රබෝධමත් අවදිවීමක් නැති වුණාට පස්සේ ඒක ශරීරයට පීඩාවක්, හිතටත් පීඩාවක්. ඒ නිසා සැපසේ නිින්දක් ලබන්නත් සැපසේ ප්‍රබෝධමත්ව අවදි වෙන්නත් මෛත්‍රියමයි උපකාර කරන්නේ. තුන්වෙනි කාරණෙන් බලන්න කාරණා දෙකක්. පළවෙනි දෙවෙනි ආනිසංස දෙකම නිින්දත් එක්කයි. තුන්වෙනි එකත් එහෙමයි.
පාපකං සුපිනම් පස්සති. කෙනෙක් මෛත්‍රී භාවනාව වඩනවා නම් පෞකාර හීන දකින්නේ නැහැ කියනවා. පාපකං සුපිනම් පස්සති. පෞකාර පාපී හීන දකින්නේ මෛත්‍රී වඩන කෙනා. බලන්න සමහර වෙලාවට ඔබ ඕන තරම් ජීවිතයේ සිහින දැකලා ඇත. ඒ ඔබේ වුවමනාවට නිකන් චිත්‍රපටියක් ටෙලි නාට්‍යයක ඊළඟ කොටස බලනවා වගේ. ආ දැන් මම මෙතන ඉඳන් ඊයේ රෑ මෙතනින් ඉවර වුණා. අද මේ කොටස කියලා ඔබට ඕන විදිහට කොටසෙන් කොටස බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර වෙලාවට ඔබ ජීවිතේ නොසිතපු දේවල් හිතාගන්න බැරි දේවල් සමහරුන්ට නිින්ද යාගෙන එනකොටම බය වෙනවා. තැති ගන්නවා. එක්ක අලි පන්නනවා, සර්පිය වෙලා ගන්නවා, සත්තු පන්න දෂ්ට කරනවා, හපනවා, ගිනි ගන්නවා, ගින්නෙන් පිච්චෙනවා, තමන්ට අල්ලගෙන ගහනවා, වද දෙනවා, මේ වගේ මහා භයංකාර හී ඇඳෙන් ඇදලා දානවා, බිල්ල මිනි කන්නවා කියයි, යකෙක් දැක්කා කියයි, මැරිච්ච නෑදෑයෝ පේනවා, මිනි පෙට්ටි පේනවා. මේ වගේ සමහරුන්ට නිදාගන්න ගියාට පස්සේ බොහොම භයජනක, බියජනක සිහින දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ සැරින් සැරේ රැයට බය වෙලා තැති අරගෙන හැරෙනවා. සැප නින්දක් නෑ. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ස්වභාවය නැති වෙන්න නම් මෛත්‍රියමයි වඩන්නට ඕන. දැන් බලන්න මෛත්‍රී භාවනා වඩන කෙනා සැපසේ නින්දකට වැටෙනවා, ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා, පෞකාර පාපී හීන දකින්නේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි ආනිසංස තුනම නින්දත් එක්ක සම්බන්ධ ආනිසංස තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. ඔබ හිතන්න දවසේ පැය 24 පැය 6ක් 7ක් නිදා ගන්න කෙනෙක් හැම මිනිස්සෙක්ම නිදා ගන්නවා. සමහර වෙලාවට අපි ගමු රාත්‍රී වැඩමුළුවක් තියෙන්න පුළුවන්. හැබැයි පහුදා දවල් හරි ඒ මහන්සියෙන් මිනිස්සෙක් පැය කීපයක් නිදා ගන්නවා. යම් කිසි මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මොළේ හානියක් වෙලා ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවත් නිින්ද යන්නේ නැති යම් යම් ඒවා අනතුරු සහ යම් යම් විශේෂිත රෝග තත්ත්වයන් මත ස්නායු ආබාධ තුළ ඇතිවෙච්ච පීඩාව. කලාතුරකින් එහෙම අය ලෝකේ යම් යම් ප්‍රදේශවල ඉන්න පුළුවන්. නමුත් හැම මිනිස්සෙක් බලන සත්තු පවා ඒ නිින්දක් ශරීරයට අවශ්‍යයි. හැබැයි දැන් බලන්න මිනිස්සෙගේ ජීවිතයේ දවසේ පැය 7ක් විතර නිදා ගන්න සමහර පැය 7ක් 8ක් පැය 24න් පැය 8ක් විතර කියන්නේ ජීවිතේ තුනෙන් එකක් සමහරව නිදා ගන්නවා. අවුරුදු 80ක් විතර ජීවත් වෙන කෙනෙක් සමහර වෙලාවට අවුරුදු 25ක් 30ක් හොඳට විමසලා බලන්න නිදා ගන්න එක කරන්න. ජීවිත කාලේ කොච්චර නම් සමහරු දවල්ටත් නිදි රෑටත් බොහෝ වෙලාවක් නිදා ගන්න. එතකොට මොන දේවල් තිබුණත් සැප නින්දක් නැත්නම් නිදා ගන්න ගියාම මානසික වදයක් නම් ඒක නා කොච්චර නම් මෙලව ජීවිතේ විඳවනවද කියලා බලන්න. ඒ නිසා පින්වතුනි මෛත්‍රිය පුරුදු කරොත් ඒකේ ආනිසංසය ලැබෙන්නේ ඔබටමයි. මේ ඔක්කොම දිට්ඨ ධම්ම වේදනීය මෙලව ජීවිතේ තමන්ටම ලැබෙන ආනිසංසය.